පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් මේ වන විට තත්ත්වය ගැනයි දැන් අපි කියන්න යන්නේ. පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක හා රාජපක්ෂ පවුලේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය පැන්ඩෝරා අනාවරණය සිදුවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටි නමුත් මේ වන විට ඇය වාසය කරන්නේ ලන්ඩන් නගරයේ. ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා අනාවරණය ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ නිදුස් බව ඔප්පු කරන්න පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ඒ ගැන ජනාධිපතිට ලිපියක් ලියා ටිකකට පසුව ජනාධිපති මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්න නියෝග කළා. එකී නියෝගය දෙන්නට පෙර දිනේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය ලන්ඩන් වල සිය දරුවන් සිටින නිවසට ගොස් තිබෙනවා. මෙම පවුලේ අය ඉහළ මට්ටමේ ධනවතුන් ලෙස හැසිරෙන අතර රට රටවල් වල ව්‍යාපාර බැංකු ගිණුම් ඇති අයයි. වරින් වර රට රටවල් වලට ගමන් කරනුවේ සාමාන්‍ය ගමන් විමන් යන ආකාරයටයි. මෙන්න මේ හේතුවෙන් ඇගේ ලන්ඩන් ගමන මේ ප්‍රශ්නෙන් පැන යාමට උත්සාහ කිරීමක් ලෙස තාමත් අර්ථ දක්වන්න අමාරුයි ඒ හින්දා. ඒ වගේම ඔක්තෝබර් 8 වෙනිදා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණ නොපැකිලිව කටඋත්තර දෙන්නට තිරුකුමාර් නඩේෂන් කටයුතු කළ අතර ඔහු වටකර ගන්නට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් හෝ නොදී ඔහු වාහනයෙන් කොමිෂන් ගොඩනැගිල්ල ඇතුළටම ගියේ මාධ්‍යවේදීන්ට ගීට්ටුව අවහිර කර තිබූ පසුබිමකයි. ඒ වගේම පැය 3කට පසු ඔහු යනතුරු බලා සිටි මාධ්‍ය කණ්ඩායමට ඔහුගේ දසුනක්වත් සොයා නොගෙන ඔහු ඉගිලෙන අයුරු විතරයි වීඩියෝ කරගන්න ලැබුණේ. මීට වසර කිහිපයකට පෙර අල්ලස් කොමිසමට ප්‍රබුන් දේශපාලකින් පැමිණ කටුඋත්තර දී මෙසේ නිදහසේ නොගිය අතර රටේ ප්‍රධාන නාලිකාවල කැමරා කණ්ඩායම්වල ප්‍රශ්න කිරීම් වලට හසු වූ අතර පසුව හැන්දෑවේ ප්‍රධාන ප්‍රවෘත්තිවල විශේෂ ඉඩක්ද ඒ වෙනුවෙන් වෙන් කරමින් තිබුණා. කොහොම හරි මේ වන විට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති නිරූපමාද ඉදිරියේදී පැමිණ මෙම කොමිෂම හමුවේ කටඋත්තර ලබා දෙනු ඇතැයි වාර්තා පළ වෙනවා. හොඳයි, ඉතින් කොහොම හරි අපිත් බලාගෙන ඉමු මේ හිතාගන්නවත් බැරි මුදලකට චෝදනා ලැබූ රාජපක්ෂ දියණියට මොකද වෙන්නේ කියලා. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.